අල සිල ම තම තදය යෝන් කිග බසිරටව ්චන් ගහ අපිරණ යන වැඩ පිළිවෙල එක තමයි පසුගේ විභාග ප්‍රශ්න පත්තර වැලතියන ප්‍රශ්න සාකච්ඡා කරය එක. අද තොරගත් එක් දශනසේ අනුව තුනාවවරුද්‍යාපු විහගත රචන ආගානක් මේක අපිට තුෂාර අන්කේ හොයන ප්‍රටක්ටිකල්ලගින් සාපේක්ෂාර්තාවය හයනවා කියන කතන්දරයට අදාල තතාපය පාඩමේ ගැටලුවක්.ගේ බලව හරි ලේසි ගානක් චුට්ටක් මතක් කරන්න නිරපේක් ෂාර්තාවයයි. සාපේක්ෂ අර්ථාවයයි වාලා ලියන සමී කරණෙක් ටික ඉතරක්. හරි නිරපේක්ෂ අර්ථාව කිවේ මක් ද නිරපේක්ෂ අර්ථාවය කිව්වා ඒ කියලා වා හඳුන්නනවා එකැන් ොක්ද යම් සිි සගෘත්ත කාමරයක්තිෙනවා යම් කිසි කුටිරයක් තියන පරිිමාව තියෙන ඒ තියෙන ජලවාශ්පස්කන්දය ඒ පරිමාටු දරණු පාතය සට සී අග අපි කියනවා ස්ොරි ස්කන්ධය පරිමාවේ දරණනු පාතිර අපි කියනව නිරපේක්ෂ ආර්්‍රතාවය කියලා. ඒ වගේම සාපේක්ෂ ආර්ථාවයට එද්දී මේ වෙන කොට ලා ඉගෙනගෙන ඇති ක්‍රම හතරක් තියෙනවා ලියන්න සාපේක් ශර්තථාවය RH කියේලා හදුන්නනවා රෙල්ටිහි මිඩි කියෙල එතකොට එක ලියන්න පුළුවන් ස්කන්ද අනුපාතයක් වශයෙන් මොනත්තව ගණත්ව අනුපාතයක් වශයෙන් ලිය ගන්න පුළො පීඩන අනුපාතයක් වශයෙන් ලියා ගන්න පුළුවන් සසිර සයෙන් ගුණෙනවා තුුම ප්‍රතිශල් සයෙන් හතරණ ආකාරය හැටියට සන්තෘපතවාශ පීරණය සලකනවා ඔ අවස්ථාාවයිද තුශාරංකයේ කාබර උෂ්නත්වයි අරගෙන අනුපාතයක්ක දෙල්ලේනවා හරි ඔව ක්‍රම හතරෙන් ව චුට්ටක් මතකරේ සමකර හර දිරලියන පුුවන් කියලා සපක්ෂාර්ත්තාවයට එන අතිගහිම් බලමු ප්‍රෙක්්ිල් එක එමනැත්තම වික රචන ාන මක්දම හතඉන්න කියලා ගානය හනවා පස ලද්‍යාරතු වාතේ තුෂාරංකෙ සම පරක්ෂණයකදී බ ප පහත සඳන් දෑ සපයා තියෙන වලු එක පිට ප්‍රෘෂ්ටය හොඳින් ඔපත් කර ඇතික කුඩාල්ලොහ බාන දෙක අවශ්‍ය තරම් ජලය සහ යිස්කැබලි තුන මන්තය මේකදී. සිිම්පලේකට සි හනමේ පරීක්ෂණය කිරීමම් සඳහා තව කුමන දෑවශ්‍යද ප්‍රක්ටිකල්ලේ කරපු කටේ දන්නවා වතුර පුරෝන භාජනයට භානය පුරවලා අයිස් කැබලි වට එක්ක බැගින් දා ලහොඳ ලන් කර තමයි මේ වැඩි කරන්න පටන්ගන්නේ. ඒ වගේම ප්‍රාශ්වාසවාතය ඕකේ වදින්න දෙන්නෙත් නෑ අන්න එහෙම කතාවකුත් ඕකේ තියෙනවා පැත්තක. හරි! පට දීලතිය ඔපවත් කරපු ොෝහ ාන, අපිට දීල න මාන්තේ අපි දීල න අවශ්‍ය රම් අයිස් ෑල ඒ න අපට උෂ්නත් මැගන්න ඕන අපිට ඕනු නමක්ද උෂ්නත් මාන ම්පල් A කොටස උත් ර හැටියට. සිපල් කොටසයින් කොල හනවා කියෙලන රක්ෂණාත්මක සැකැස්මේ නම් කන් ලදරූප සටහනක් අඳින්න කියලා. හරි අපි අන්ඳ මු රූප සටහනන්න මෙන්න තියනවා බාජනයති අප භාජනේ. පුරල තියෙනවා ජලය මෙන දාල තියෙන ඔෂ්නත්තමානය මෙන්න තියෙනවා මගේ මන්තේ ඒ වගේම වියලි දඩක් පාවිච්චි කරලා මං අයිස් කැබලිටි එකේලිගෙන ගන්න වේලි දණ්ඩක් පාවිච්චි කරලා මොකක්ද මංව යිස් කැබලි වර්කට එක ැගින් හෙමිට එකතු කරගන්න. නම් කරන්න පැයි. හරි මේ තියන්නේෙහි නම්මකක්ද ඔප දැමූ කැල්රිමීටරය හරි? කැලරි මීටරය මෙතියෙන්නේ මොකක්ද මන්තය මෙතියෙන්නේ උෂ්නත්ව මානය මෙතිෙන්නේ වියලිලී කැබැල්ල කැබැල්ල මෙතියෙන්නේ අයිස් කැට හරි මං උක්කුමැන් ද අයිස් කැට මෙතියන්නේ ජලය පුර වලා හරි. ජලපුරවෙල ඔන්න රූපසන් හන සිම්පල්බී කොටසට ඔක් කොම තියනවා මං හිතන්න පින්සිිපල් සකොටස මොනල් සිම්පල් ස කකටසසි හන්න කියල බල. සසිම්පල් ස කොටසසිෙන් හනවා පිට පෘෂ්ටය හොඳින් ඔපවත් කරනලද භාජනයක් භාවිතා කිරීමට හේතුව මකක්ද මේක අපි කරන්න තු ාරන්කවන්න න්නේ තුෂාර ැඳවා කියනමකද ජලබිඳදුට බිඳනේ ජවාා්පතැම් පත්වෙනවා ඔපේ නැතිවෙලා යනවා ඒන ඔපය නැති වෙලාෑනාවක න වචන මොත්තන උත්තර ඇවිල් ලස්සට මක්දමේ. ද නොව ක ල බානයක් ාවිත කරන්න ඇයි ඔපය නැතිවන අවස්ථාවත් ඔපය ඇතිවන අවස්ථාවත් බලාගන්න පුළුවන් වන්න. හෙවත් තුශාර ඇතිවන සහතු ශාර නැතිවන අවස්ථාවන්ද ලාගන්න පුළුවන් වෙන්න යි සිම්පල් කො සරුත්තරයි ඔ නො ද ශ වෙන්න න. සිිපල් . පරක්ෂයේද ඔබ ලාගන්න මනුම් මනවද කියලහනවා. ඒවා ලබාගන්නන්නේ කුමන අවස්ථාාවද කියලහනවා ගන්න තියන මනිනම්නම්පුතේ මොනවාද. වාර ගන්න ්ත් මාන පටන්ක කොයි අවස්ථාාවක දෂනත්තමන පටන්ක ගන්න එකක් ගන්නවා ඔපය නැතිවන අවස්ථාවේදී අනික් පාටන්කය ගන්නවා ඔප ඇතිවන අවස්ථාවදි. තුුෂාරන්කගේ ගන්නවාල්මකක්දකෙට පසේ ඒෂ්නත් එකතු කරලා දෙකින් බෙදලා සාමාන්‍යගේ ගත්තා. හරි හරි සිම්පල් දීකොටසත් ගොඩ සිම්පල් ඒ කොටසටයන් කොල්ලො මෙම පරීක්ෂණයදී කොඩායිස් කැබිලි වරකට එක බැගින් එකතු කිරීම වායකු මොක්ද කියලලාන්න. ඇතුල අනතාව ප්‍රශ්න ඇයි කුඩුදාන්න ඇතේ ඇයි ලොකු කට දාන්න ඇතේ එමත් අහන කුඩ දා ඇත්ත යෝක පවවා බාහිටතතා බාහිරනතා අප පුරාගන්නවා කටදා ටි කුට්ි දන්න ඇතේ යි අද්‍යන්ත රෘෂ්ත්ව බින්දුවීමමද කියලාදන්නත් නෑ අපි තුෂාරන් ඇතිවන ලාගන්නත් වෙන්නෙත් නෑ දර එනම් කැටවරකට එක බැගින්දන්නේ ඇයි වරකට එක බැගින්දාන්නේ අපිට ඔපය නැති වන අවස්ථාව හරියටම බලාග්ඩ අන්න ඒ වැඩේට තමයි මොකද ප ක් ද කුඩායිස්කැලි රකට එක බැගින් පාවිච්චි කරන්නේ හරි තුෂාරතිවන වෙලා තුශාර නැතිවන වෙලාව හරියටම බලාගන්න නොහහින්ද. එ කොටස අයිසකතු කිරීමේදී ජලය ෝෂ්නත් ඔය තුෂා රංකයට වඩා බොහෝසයින් පහත වැටනු හොත්ද. එක් මින මක්ගන ීමේදී ඔබ අහස ාවේට මමුහුණ පානුවත මොකදග කියන්නන්නේ එක රද ජයෝෂනත්වය තුෂ රන්ක වඩා පහත වැටනොත්ඒ හේතුව පහැදිව කරන්න මොකක්දවෙන්නේ තුශාර බැදඳ නවස්තථාවත් තුශාර ැති නවස්ථාවත් ලාලගන්න න්නේන්න ඕනට ඩා පහ ැසුත් මො වන්න තු ාර ව ටලකු ජලබිදි ැපත් වනවා ජලි ට පස්සව පෘ්ික ගන්න ගන්නවා ගලන්න ගත් තහම පිට තුෂාර නැති න අවස්ථාව කරරිටමැ ගන්න හොයාගන්න බැරිවෙනවා ඔන්න ඕකයි ොත්තෙදන්න පුළුවන්. ප්‍රශ්නය කොල්ලො සිිම්පල් එ කොටස සඳහා. සිම්පල් ජී කොටස. කාමරෘෂ්ණත්වය තිහයිලු අස්ථවිද්‍යාය තුෂ රංකයේ විසි හතර බවස යාගත්තලු වාතය තුළ ජලය සතෘප්‍ර වාශපීනේ පී ෂ්නාත්වය තීට සමඟ සනනාආකාරය පහත ප්‍රස්ථාරයේ දීලා තියෙනවාලු අපි අහනවා අ එක කොටසිං තුෂා රංකයේ දී වාතය තුළ සතුෘප්ත ජලවාශ්ප පීටනය කොච්චරද කියලා. හරි කරන්න තියන්නේ අපි ග්‍යනවා ප්‍රස්ථාරයට ගීල ප්‍රස්ථාරයේ සෙල්සිියස් විසි හතර කියන තැන තෝොරාගන්නවා. විසි හතර කියන තැන තෝරාගෙන මම එනවා උඩට එොට තුශාරංකයේ වාශ් පීද්නය හපැත්තේ පී පැස්කල් වලින් දිීලා තිෙනවා මට පේනවා විසි හතරදි පීඩනය තුනයි දහයේ තුනක් කියලා. හරි මට පේනවා විසි හතරදි පීඩනය තුනයි දහයේ තුනක් පැස්කල් කියලා පළවෙනි කොටසට උත්තරය හැටියට. දෙමනි කොට හ විද්‍යාරය තුළ සාපේක්ෂ ර්ථාවය ගණනය කරන්න කිය තිෙනවා මොකද ැම්මතන දිල තින පීඩන. හරි එනම් පීඩන පදවලිල්ලයා ගන්න පුළුවන්. කොහොමද ලියන්න. හරි මේ දෙවනි කොට සාධන්නේ. ඒනම් සාපේක්ෂ ආර්ධර්ථාව වාඩලියා ගන්න පුළුවන් ආරෙන්ජ් කොහොමද තුෂාරංකේ තුෂාරංකයේ අංකයේ සන්තෘප්තවාශ්ප සන්තෘප්ත වාශ්ප පීඩනය බෙදීම මකදද කාමර උෂ්ණත්වේ කාමර උෂ්ණත්වයේ. වශ්ප පීරනය වතාවක් සීයට සීයක් කියලා. හරි දැන් අපි දන්න තුෂාරංගේ සතුෘතු වශ පීටනය තුනයි දහඒ තුනයි පැස් කල් කියලා. ඒ වගේම දැම්බලන් වෙෙන්නේ කාමරුෂ්නත්වය දිහා කාමරෂ්ණත්ව තිහයිලු තිහෙ පීරනේ ගොචරක් දැ වලමු තුහෙට හිිල්ලලා තිහයි තිහෙ පීඩනේ මට පේනවා හතරයිදශම දෙකයි පහයි දහඒ තුනක් වගේ. හරි මට පේනවා හතරයිදශම දෙකයි පහක් වගේ. හරි හතරයි දශම දෙ පහයි දහඒ තුනක්. ඇකල්ගේ ඕක ගුණ කරමු සීට සෙන් මට උත්තරයක් හම්බවෙයි මේක බෙතුනමට හැත්තෑවක් හැත්ත දශම පහක් වගේ හැත්තය දශම පහක් වගේ පිළිතුරක් මොකක්ද සාපේක්ෂආර්ථාවය සඳහා මේ පද්ධතියේ. ඔ නොයවිදියට තුශාරංකයයක්ත් සාපේක්ෂ ආර්ථාවයක් සම්බන්ධයක් දශනය අනුතුනයපුහ රිමලේසි විහගත ගාන අපි සාකච්චා කරල නිම දකින මහිත දිපේවාල හැමෝටම මේ නොතරාව බෝධවෙ නැති පැලිවෙ ැති කියෙලා හම්බෝතාව හරලසනකර ටිකක් ලඟවිම වල හැමෝටම සුදසක්කවේවා.